කොහොමද යාළුවනේ අද මම ඇවිල්ලා තියෙන්නේ code rebuild එකේ part 3 එකට අද වීඩියෝ එකේ අපි මේකට අප්පු parts ටික ඔක්කොම unbox කරගෙන මේක complete කරන්න ඕනේ paint ටික අරන් එමු පේන හැටියට පෙට්ටි තුනක් ඇවිල්ලා තියෙනවා අපි අතුල්ට අරන් ගිහලා unbox කරලා බලමු මොනවද ඇවිල්ලා තියෙන්නේ කියලා बॉक्सेस ठीक है आरंग आवेद तो इटा अभी मेरी एक अनबॉक्स कर ला बालों में आवेद तो ले मना तीन निकला इससे लम अभी मैं पॉडी बॉक्स का अल्ला बालों मना आवेद तो ले तीन निकला मांग ही तन्ने मैं का तो ले तीन ने हेडलाइट के रिटेनर्स ठीक है अभी अल्ला बालों मना आवेद तो ले तीन निकला इलाट अभी मे बॉक्स के अल्ला बलम मेके अनिवार्य बफर तमें अभी अल्ला बलम बफर कोहमद डैमेज प्राइम कलरती कोहमद बलम मैं लोकपेटी मितने विधि फेडर गति मैं अरी पड़ गेम ना मैं दिग्गर स्टेबल गलती अभी पेटी अल्ला बल අදත්තරම ඊළඟ දවස ඊයේ අපි ලොකු පෙට්ටියෙන් ෆෙන්ඩර් එක එළියට ගත්තා ඒක ඇතුළේ කාඩ්බෝඩ් පැකින් එකක තමයි ෆෙන්ඩර් එක ඇවිල්ලා තියෙන්නේ මට ඒක අරින්න බැරුව ගියා මට පොඩි වැඩවගයක් තිබ්බයි අද අපි මේක අරලා ෆෙන්ඩර් එකේ තත්ත්වය කොහොමද කියලා බලමු मम्मी फेडेक् अनबॉक्स करें इवर मैं फेडेक्स के टेक्स्ट हेडलाइट डेलीवर दिए मैं डोर स्टेप अभी एलियर अरंग बल तक इकट्ठी पंद्रह बल मैं यूज कर हेडलाइट अगस्ते अभी एक अतुल अरंग थर्ल बल बल अतुल अतर मेलियर बॉक्स देखा कैबिन मैं अटे के अनिवार्य हेडलाइट उड बॉक्स के मम हितन विधि बंपर रिटेनर्स टिकने अभी देख अनबॉक्स कर बल मुनाती පරිස්සමට එවලා තියෙනවා වගේ පේනවා හෙඩ්ලයිට් එක මොකද ගොඩක් ෆ්‍රැජයිල් ටේප් දාලා තියෙනවා ෆ්‍රැජයිල් නොට්ස් දාලා තියෙනවා හැමතරම් බොක්ස් එකේ පේන විදිහට ඇතුලෙන් බබල් රැප්ස් උත් දාලා තියෙන්නේ අපි මේ බොක්ස් එක අරලා බලමු මේ කට්ටිය කොහොමද මේ හෙඩ්ලයිට් එක පැක් කරලා තියෙන්නේ හෙඩ්ලයිට් එකේ තත්ත්වය කොහොමද කියලා මෙතන මේ මම කියලා තියෙන මම වාහනේ ඕඩර් කරපු ඔක්කොම පාර්ට්ස් ටික ෆෙන්ඩර් එකයි බම්පර් එකයි රිටේනර්ස් හතරයි හෙඩ්ලයිට් එකයි ෆෙන්ඩර් එකයි බම්පර් එකයි කිසිම අවුලක් පේන්නේ නැහැ ඒකත් පිය පැකින් වෙයි ෂිපින් වෙයි හොඳටම කරලා තියෙනවා රිටේනර්ස් හතරත් හොඳටම තත්ත්වෙන් තියෙනවා මම පැකින්ස් ඕපන් කරෙත් නැහැ මම වාහනේ හයි කරද්දි මේ එකම සැරේට පැකින්ස් ඕපන් කරන්නේ හෙඩ්ලයිට් එකේ
පැකින් ශිපින් හොදමොත් අපේ තිබ්බා එකක් තියෙයි ඉන්සියුලේෂන් ෆෝම්ස් දාලා තිබ්බා හෙඩ් ලයිට් එක ඇතුලේ හැබැයි හෙඩ් ලයිට් එකේ චූටි ස්කෆ් එකක් තියෙනවා ඒක යූස් හෙඩ් ලයිට් එකකට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් දෙයක් අනික ඒ වාහනේ තියෙන අවුරුදු 10ක 5 10ක් වගේ හෙඩ් ලයිට් එක නිසා ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අපිට ඊළඟට කරන් තියෙන්නේ අපිට මේ ටික පේන්ට් කරන්න ඕනේ කරන පේන්ට් රි පේන්ට් සප්ලයිස් ටික අරන් එන්න ඕනේ අපි මෙතන අපේ ලෝකල් ඔයිල් එකට ගිහිල්ලා අපි පේන්ට් සප්ලයිස් ටික අරන් එමු මෙහෙතියන් ලෝකල් ලෝරයිලි එක ගාවට මම ඇවිල්ලා තියෙන්නේ දැන් මෙතන විතරයි මේ වෙලාවට පේන්ට් මික්ස් කරන්නේ දැන් 7 විතර ඇති වෙලාව අපි අතුලට ගිහිල්ලා පේන්ට් එක ඕඩර් කරලා ඊට පස්සේ ඉතුරු ඕන කරන පේන්ට් සප්ලයිස් ටික අරගෙන බලමු අපි මොනවද ගත්තේ කියලා ඕනකන් සප්ලයිස් ටික ගත්තා අපි ගෙදරට ගිහිල්ලා බලමු මොනවද අපි ගත්තේ කියලා මම තා එක දෙයක් ගන්න ඕනේ ඒ තමයි ස්ටෑන්ඩ් එකක් මොකද මම මෙතෙක් දවස් පේන්ට් කරලා තියෙන එක්ක එළියේ තියාගෙන එහෙම නැත්නම් වාහනේටම හයි කළා මම මේ වාහනේ පාර්ට්ස් ටික ගේ ඇතුලේ තියලා පේන්ට් කරන්න කියලා හිතුවේ මොකද මේ දවස් ටිකේ ගොඩක් සීතලයි ඒ නිසා ගොඩක් වෙලා එළිය ඉඳත් අමාරුයි අනික් එක මේ සීතලේ තියලා පේන්ට් එක ගහන එක එච්චර සාර්ථක වෙයිද කියන්න මන් දන්නෙත් නෑ ඒ නිසා අපි හබ් ෆ්‍රේට් එකට ගිහිල්ලා හබ් ෆ්‍රේට් එකෙන් ස්ටෑන්ඩ් එකක් අරගෙන ගෙදර ගිහිල්ලා වැඩ පටන් ගමු මම ස්ටෑන්ඩ් එකක් ගත්ත හබ් ෆ්‍රේට් එකෙන් අපි ගෙදරට ගිහිල්ලා මේකත් අන්බොක්ස් කරලා බලමු කොහොමද මේක හදාගෙන කොහොමද මේකේ බඩු තියලා පේන්ට් කරන්නේ මේ දින මම හබ් ෆ්‍රේට් එකෙන් අරන් ආපු ස්ටෑන්ඩ් එක අපි මේක අන්බොක්ස් කරලා බලමු මේක ඇතුලේ මොනවද තියෙන්නේ මේක කොහොමද අපි ඇසෙම්බල් කරගන්නේ කියලා මන්දම වර්ක් ස්ටෑන්ඩ් එක සම්පූර්ණයෙන්ම ඇසම්බල් කරගෙන තියෙන්නේ මම කැමරා එකෙන් පිටත් පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරා මට එහෙම එහෙම කැලිය වගේ මග ඇරලා තිබ්බා මම ඒ ටික ආපස්සට දැම්මා දැන් මේක සම්පූර්ණයෙන්ම CNC-යක් ඇසම්බල් කරලා තියෙන්නේ මම මේකේ බොක්ස් එක මේ කුඩින් තිබ්බා මොකද අපි ගත්ත පේන්ට් ටිකයි පෙන් සප්ලයිස් ටිකයි මේ කුඩින් තියලා අපි බලමු මොනවද අපි ගත්තේ කියලා මෙතන මම මේ තියලා තියෙන්නේ මම ඕරයිලි එකෙන් අරන් ආපු පෙන් සප්ලයිස් ටික මම අරන් ආවා ෂොප් රැග් පැකට් එකක් වැක්සින් ග්‍රීස් රිමූවර් වාහනේ කලයකට මික්ස් කරගත්ත පේන්ට් එක සීලර් එකක් එඩිෂන් ප්‍රොමෝටර් එකක් ඊය කෝට් රැසල් කෑන්ස් ටික ඔයාලා හිතනවා ඇති ඇයි මම මේ රැසල් කෑන්ස් වලින් පේන්ට් කරන්න යන්නේ කියලා මම රැසල් කෑන් වලින් පේන්ට් කරන්න යන්නේ මම ගේ ඇතුලේ තියෙන තමයි මම මේ මේක පේන්ට් එක කරන්න යන්නේ මොකද මට ගේ ඇතුලේ එයා කම්ප්‍රෙසර් එකක් දාන්න පුළුවන් ඒ වුණාට මට නොයිස් කම්ප්ලේන්ට්ස් එනවා එන්සම රැෂල් ගැන්සලින් පේන්ට් එක කරන්න යන්නේ මම කලිනුත් රැෂල් ගැන්සලින් පේන්ට් කරලා දිනවා එන්සම ලොකු ප්‍රශ්නයක් නැහැ I think මේක තමයි පෙන් සප්ලයිස් ටික අදර මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා අද වීඩියෝ එකේ අපි ඔක්කොම පාර්ට්ස් ටික අන්බොක්ස් කරගත්තා පෙන් ටික ගෙනාවා මේ ස්ටෑන්ඩ් එක ගෙනාවා අපි ඊළඟ පාර්ට් 4 එකෙන් හම්බවෙමු ඒකේ අපි මේකේ පාර්ට්ස් ටික අපි අද අන්බොක්ස් කරගත්ත පාර්ට්ස් ටික ඔක්කොම रीबिल्ड वीडियोस बलन्न ओन्ना
ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, පල්ලෙහා තියෙන නොටිෆිකේෂන් බෙල් එක ක්ලික් කරන්න. එතකොට මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරපුවම ඔයාලට නොටිෆිකේෂන් එකයි. මේ පාර්ට් 3 අපි පාර්ට් 4 එකෙන් හම්බෙමු. Thank you.